විඩියකට ඕගුනම සාදරයෙන් පිරිගන්නවා. ඉති යාලුවන ඕගොලොන්ට මමුල්තම කියන්න ඕනේ ලැබවාහූ නමවසර සුබම සුබ අලු තවුරුද්දක් වේවා. ඉතියාලුවනේ මේ අවරුද්ධ අපි ගොඩක් සතුතින් සාමධානයෙන් සමුල්ම කියලා මමුල් ටම ඕගොලන මතක් කරනවා. හරි දෙැන්නපි ෝගොලට කතා කරන්නේ යන්නේ. මේ වීඩියෝක එක කතා කරනෙම නැත්ත අප පලවෙනි සත්්‍යයා ගෙන තමයි මේ වඩියෝක දැිතා කරන්නේ යන්නේ හරි අපි දැම් බලමු මේ පලවන වීඩියෝකේ කතා කරන සත්්‍යය කවුද කියලා. ඒ තමයි මෙන්න මේ මෙගල ඩෝන් කියන සත්තවයා දැන්කාලෙ ගොඩක් ප්‍රසිද්ධ වෙලා ඉන්න සතෙත් තමයි මෙගල ඩෝන් කියලා කියන්නේ. ඉති යාලනෙ දැන් අපි කතා කරන්න මෙන්න මේ මෙගල ඩෝනන් කියන සත්යා ගැෙන. මේ සතාගෙන ගත්තති ගොඩක් ගොඩක් කල්. ලකට කානෙ හිටපු සතිත් තමයි මේ මගල ඩොන් කලෙ කියන්නේ. මෙයී මෝස්ටර් කෙ එමනඇත්ත මූදු රක්ෂ කිය තමයි හදන්වන්නේ. අපි දන්නවා මෝරු කියන්න කොහමත් ගොඩක් බයනක සත්ව කොට්ටාසය. අපි ජවස් වගේ චිත්‍රපටවැනි නරබල තියෙනවන මෝරික් කියන්න කොච්චර නපුර සසිත්ද කියලා. හැබැයි ග්‍රේට් වයිට් ශාක් මුර මයි වර්තමානය ඉන්න විෝපිතිරුව. විශේෂය වෙන්න ඒ හැරනවිටතයිගශක් හාමන්ශක් පුල්ෂාක් වගේ සත්තුවත් තින්වා හැබ අප මේ කතා කර නැන මෙගල ඩොෝන් කියනෙක් කියෙනා මේ ඔක්කොට වන ගොඩ විශාලයි. ඉති අපි දන්න ග්‍රේට්ෆයිඩ් මෝෙක් ගත්ත හම ඒකොළොත් කොච්චර විශාල වගේම කොච්චර නපුරුද කියලා. ක්‍රේට්ෆයි් මෝර් ගත්තතින් යාලුවන අඩි විස්සයි ඒකත් කලාතුරකින් තම එච්චර විශාල සති අපිට හමුවන්නේ. ඉතියාලුවන ඊටත් තඩ ඊටත් තර තු වුණ එකකටත් තරා විශාලි සතෙත් නමයි අප මේ කතා කරන්න මෙගල ඩෝවන් කියලා කියන්නේ ඉතින් මොව සීමෝස්ට කෙනෙ එම නැත්තා මුදු රාක්ෂය කියත් හඳන්නනවා හරි පුළුවන් ඉතියාලුවන ඕගොල බල නැත ජුරාසික් වර්ල් චිත්‍රපටි ඉන්න මොසෝ සෝලස්කන සත්වය අන්න එයා දැක්කහම අපිට හිතට හැද හැගෙන හැකීම? චර ිහිසුණේ එකක්ද අන්න ඒ වගේ තව සතෙත් තමයි මෙන්න මේ මෙගල ඩෝන් කියලා කියන්නේ. ඉති අපි කතාකරුම් වෙන මේ සතාගෙන. දැන් කාලේ අපි දන්නම අන්දරජාලෙක ගොඩක් ප්‍රද් වෙලා තින සතෙත් තමයි මෙන්න මෙ මෙගල ඩෝන් කියල කියන්නේ. ඉති ඒක නිසාම තමයි මේ සතාමගේ පරිවෙනි සතා විදියටට ඕගොලොන්ට විස්තර කරන්නම හිතුවේ. මේ සතාගේ විද්‍යාත්මක නාමය වෙන්නේ කාචර ලොක්ස් ලෙක්ස් මෙගල ඩෝන් කියන විද්‍යාත්මක නාමය. ඉති යාලෝනේ මේ සතාගෙන දැන් අපි තොරතුරු කතා කරමු. මෙගොලු තමයි යාලුවනේ අතතීතිය දක්වා වර්තමාය ඉදාම පැවතකරන විශාල මත්ස විශේෂය වෙන්නේ ඕගොන ගැටලුවක් ඇතියන්න පුළන් යාරි ජුලාසසිපාක්ෂිත්‍රපටීන මොසෝසෝින් ඒ වගේ වර්තමානන නිල්තල් තල් මත්සේන් වගේ සත්තුව ඊරත් එෙන විශාල යෙද කියලා ඔය යාලුවන හැබැයි ඒගොල්ලො ශීරපායිම හරගේ ඉතින් මෙගල ඩෝඩි කියල කියන්නේ මත්සේ විශේෂයට අය මෝර එක් තමයි මෙගල ඩෝන කියලා කියන්නේ. ඉතිහියාලුවනේ මේ සතා නෑකම් කියන්නේ වරතමානය එන්න මෝරුන්ට. ඒ අතිනු ගත්තතින් විද්‍යාක්නී කියීනවා කියන විදිට ගොඩක්ම ජාන සමවෙලාති එන්නේ වර්තමානය ඉන්න බිහිසුරුම් මෝර් විශේෂය වන ග්‍රේට් වයිට් වර්ගේ මෝරුන්ට. යාලුවනේ මේ මෝරෙකි ගත්තාහම විශේෂත්වයක් තියනවා ඒ තමයි මේ සත්තුගේ ශරීර ප්‍රමාණය ගත්තතින් අනිවාරෙන්ම කියන්නව දෙයක් තමයි මේගොල්ොන්ගේ ශරීරය ගත්තාහම ගෑනු සත්වයිෙන් පිරිමි සත්වීන්ටත්තට ශරීර ප්‍රමාණය විශාලයි වගේම මේගුලොන්ට විශාල දත් පිල්ල තියෙනවා ඒක නිසාම තමයි මේ සත්‍යයාට මෙන්න මේ මෙගලඩෝන් කියන නම හැදිල තියෙන්නේ ඒක අරථය තමයි යාරුවනේ මෙගා කියන්නේ අති දැවන් තැයි කියන නම ලොඩෝන් කියන්නේ විශාල දත්ත වගේ අර්ථයක් එතකොටගලඩෝන්ා ලෝඩෝන් කියන නම තමයි මෙගලඩෝන් කියලා අපිට විෂ්ත විස්තර කරන්න පුළුවන් වෙන්නේ. ගොල්ට පේන ඇති මෙතන තියෙනවා ්‍රේටයිට් මෝනෙක් ඊට පස්ස ව තල්මසෙක් ඉ යාරෝුණ ඊට පස්සින්නවා තව මෙකලඩොවන් කෙනෙ ඉඩරි පස ගුලට පෙ තවත් මෙකල ඩෝනි කෙනෙක් න්නවා ඉතේ යාරනල පලිගන දෙදක්ක පිශාල මෝර තමයි ඒ ගොල්ග මේල් සත්වය වෙන්නෙම නැත්ත පිරිමි සතා වෙන්නේ. මේ ගොල්ලන්ගේ විද්‍යාත්නී කියන විදිහයට දැනට කලාතින පරිීෂණවලට අනුව පිරිමි සත්වයා. ගෑනු සත්තේලත්තෙට ශරිල ප්‍රමාණය කුඩා වෙනවා ඉති යාලුවනේ මේ සතාගේ මේ දවස්සල් ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා ඕගොල්ලෝ මේ සතාගෙන දැන් ගොඩක් කතාහපා කරනි සමතමා ගොනම කලනුත් කිව්වා මේ විදියට පලමිනි සතාවිදට ඕගොලන කැන යෙන්නේ මෙසත ශරිර ප්‍රමාණයගෙන කතා කරත්ති ඕගොල්ලොන්ට පිටලට තියර විශාල බස්ස සර්ථයකට මෙයා සමාන කරන්න පුළුවන් ඕගොලොට පේන තින මෙන්න මේ විදි ලොකු මෝර්ත් තමයි මෙයා කියන්නේ අපි දැන් මෙයාගේ ශරිර් ප්‍රමාණයගෙන කතා කල ඉමු. ට පේනති මෙගල ඩෝන් ඒකට හමන් ඒඟට උඩි ග්‍රේට් ඩ්ක් කෙනෙක්ල ඉන්න මේ සතාගේ ශරිර ප්‍රමාණය ගත්තොතින් අඩි හැතත් එම නැත්තා මීටර් විස්සක් දහටක් ඒවගේ මේ සතාගේ බර ටොන්ටිස්තුනත් හැට්ට පහත් අතර වෙලා තියෙනවා ඉති යාල නොගොට හිතා ගන්න පුරුවණ මේ සතක් කොච්චර විශාල සතියදද කියලා ඒ කියන්නේ අලි හයගුණයක විතර බලත් තමයි මේ සති්‍ය තියෙන්නේ. ඉති යාලුවනේ ඊනකට කතා කර නොන මේසතයිටපු කාල පරිච්චේ දෙෙන ගෙන. සීන සොයකවුගේ ඕගොල ඒයුග ගෙන බල නැත්තම් මඟ පලමිණ ඩියෝක ඕකඒ වඩියක ඔගොල අනිවාරංගහිම් බලන්න මේ සතාගේ මෙසත හිටට පුපුු. කාලය ගත්වති සීන සොයකයුගේ මිඩ වසරමිලීන බිසි තුනත් මිඩ වසර මිලන යිදම හයත් අතර දම රද අම වාස්සය කරලා තියන්නේ ඉති යාලුවන මේ විදියට ගත්තතින් මේ තමයි මේ සතා හිතකු කාල ඒ වගේ මෙ සතාගේ මුකේ ගත්තවතින් මිට දෙකත් මි්‍ර දෙකහමාර අතර වෙලා තියෙනවා ඒවාගේම යාලුවන මේ සතයකුකිි දතක් විතරක් ඕකල්ඩම පේනවාගේ අගල් හතක් විතර වෙලා තියන ඒක නොගොලි හිතාගන්න පුළුවන් යාලුවනේ මෙ සතාගේ විශාත්තය ඉති යරන තවදයක් කියන්න ඕනේ මේ සත්තුුන්ගේ අනිත් සැලි හම්වෙෙ නෑ හැම වර්තමානයන මෝරුන්ගේ තයමයි මොකොද කිවති මෝරුන්ගේ කාට්ලේජ තියන නිසා ඒගොල්ොන්ගේ අස්ති අපිට හමුවවෙන්න හමුවන්නේ නෑ මුකාශල් සැකිල්ලක් විතරයි අපිට හම්බ වෙන්නේ. ඒ වගේ මේ සතා තමයි ඇදාත්මලත් අතුර හිටපු විශාලතව මත්සේ විශේෂය වෙන්නේ ඒ වගේ මේ සතාගේ ජාන ගොඩක්මනයකම් කියන්නේ වර්තමානයන ග්‍රේට් වයිට් මෝරුන්ට. ඉතියාලුවන මේ සතාට වැඩිම සැපුම් බලයෙකුත් තිබිල තින සතේ ඒවාගේ මේ සතා පාදක කරගන ද මෙ චිත්‍රපටි පටිගත කල්ල තියන දෙදස් දහඒ ඔගල නරබල තියනක් මං අයෙත් මතත් කරවා අනිවාරයම කමෙන්ට් කරන්න ඉතිංයාලුවන මේ සතා සෑම සාගරයකම ජීවත්තවෙලා තියනවා දෙැනට මතුලා දින ප්‍රශ්නයක්ත් තමයි දැන්ටත් මේ සත්තු ඉන්න මද කියන එක ඒවගේ මේ සත්තු වන්ගේ සවශේෂයයක් තියනය තමයි මෙගුලොන්ග දත්හලිල ආයත් තෙනවා ඒක වර්තමානය ඉන්න මෝරුන් ඒවගේම තමයි. ඉති යාලුවනේ මෙසද දැන් ඉන්නවාද කියනෙක අපිට හරිඩම කියන්න බෑ හැබැ වි වීඩියෝ පටිගත්ත කරපුය වලින්හම පටික්‍රින්ටි අආාවරණය වන කියන්න බෑ මේගේ සත්තු තාම්පෘතියමති ඉන්නවද කියලා. ඉතියාට ඕගොල දන්න දෙව අනිමාරයම කමෙන්ට් කරන්න බවුන්ඩ ආයෙත් මතක් කරනවා යාල මෙන මේ විදිියයට පට ගොඩක් දොර්තුර කතා කරන්න පුළුවන් ඒ වගේ මෙමලු වදවෙලා යනම මේකෙ මංකිව්වා මීට වසරමින දෙකයිවිදශම හයකට කලින්. ඒකට හේතුව තමයි ඒ වෙද්දී විශාල උෂ්නත්තේ අර්ථී භූෂ්ණත්තය ටිකෙන්ටික අඩු වෙලා මහාගම යෝගයේ උදාවෙන්න ගත්තා. අන්න ඒ නිසා තමයි මේ මෙගනඩෝන් කියන මෝරු මෝරු වන්දවෙලා යන්න හේතුව වෙලා තියෙන්නේ. ඉති යාලුවන මේ සතා තමයි මවල්ට කිව්ව වගේ ඒ කාල තම වර්තමානය දක්වයට විචර්ත මූල් ශේෂ වෙන්නේ. ඉති යාලු අප මේ සතාකෙන ගොඩත්වරතුරු කතා කර හෙනයි අන්න මං ඕන්න අනිවාරෙන්ම කියන්න ඕනේ ලයි කරද ලයි කරයිම් පස්සේ අනිවාරෙන්ම සබස්ක්‍රයිප් කරන් සබස්ක්‍රයිප් කරයින් පසේෙන බෙල්ලයි කරන්න එකත් තිික් කරන්න එත ගොඩ තමයි මන්දාර අලක් පඩිය ඕගොඩ බලාගන්න පුුවන්ගන්න එහෙන යාල අප ඇදට ගිල්න්න Thanks for watching!